ශ්‍රී ලංකාව කියන්නේ පුදුමාකාර සම්පත් ගණනාවකින් යුක්ත රටක් බව ලෝම පවසනවා. විශේෂයෙන් ස්වභාවික සම්පත් වලින් අනූන රටක්. මුතු මැණික් විතරක් නෙමෙයි, නැගෙනහිර මුහුදු පතුලේ ඇති ඉල්මනයිට්, ප්ලූටෝල්, සර්කෝන් වැනි අතිශය වටිනා ඛනිජ සම්පත් මෙන්ම ඛනිජ තෙල් නිධි ගැනද මේ වන විට කතා වෙනවා. කරුණු මෙසේ පවතින විට ලෝ වටිනාම විකිරණශීලී ඛනිජ ද්‍රව්‍යයක් ගැන ලංකාවේ භූමියෙන් වාර්තා වෙනවා. අපේ රටේ භූගර්භයේ ඉතා වටිනා විකිරණශීලී ඛනිජයක් පවතින බව භූවිද්‍යාත්මක දත්ත ලැබී ඇති බවද, ඒ අනුව එවැනි ඛනිජ ඇති ප්‍රදේශ කිහිපයක් දැනට හඳුනාගෙන ඇති බවද, ඒ ස්ථාන පිළිබඳ වැඩිදුර අධ්‍යයන සිදු කරන බවද භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදේද සිල්වා මහතා පැවසුවා. ඒ අනුව බේරුවල, කළුතර, ඇල්පිටිය, මාතලේ, දඹුල්ල, පල්ලේගම, හඟුරංකෙත, මහනුවර, පුල්මුඩේ වැනි ප්‍රදේශවලට අදාළ භූවිද්‍යාත්මක පරීක්ෂණ සිදු කර අවසන් බවද උදේද සිල්වා මහතා පැවසුවා. ඒ අතුරින් පුල්මුඩේ, මාතලේ, කළුතර, බේරුවල, ඇල්පිටිය, පල්ලේගම, දඹුල්ල ප්‍රදේශවල බහුලව ඉතා වටිනා විකිරණශීලී ඛනිජ හමු වී තිබෙනවා. මේ අතර භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය රට පුරා විද්‍යාත්මක ඛනිජ සිතියම් 21ක් සකස් කිරීමට මෙම පරීක්ෂණ තොරතුරු යොදා ගන්නා බවද සිල්වා මහතා පැවසුවා. මේ දත්ත අනුව අපේ රටේ ඛනිජ සම්පත් කලාප පිළිබඳ සීමා මායිම් තීරණය කර ඒ කලාප කැණීම් කිරීමට හා එමගින් ආර්ථික ලාභ ලබා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පැවසුවා. කෙසේ වෙතත් ලංකාවට සියලු ණයබරින් නිදහස් වී ජනතාවගේ ආදායම් තත්ත්වයේ ඉහළ නංවා රට සංවර්ධනය රටක් කිරීමට ඇති මෙම අවස්ථාවත් රටේ සම්පත් ගිල ගන්නට සිටින විදේශ රටකට කුණු කොල්ලයට විකුණා දමන තත්ත්වයකට අපගේ දේශපාලන අධිකාරිය ක්‍රියා කළොත් යලි අපිට කිසිදාක මේ අවස්ථාව උදා කර ගැනීමට හැකියාවක් නොලැබෙනු ඇති. දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් subscribe කරන්න. බෙල් icon එක මත click කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.